ගෝටභය රාජපක්ෂ ජනාධිපතුමාත් ශ්‍රීලාංකික ශ්‍රීලාංකයේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න තීරණය කරා කියලා. වැැලිකාලයක් ගනය අවරුත් දක් වගේ ගල් සීමාවක දෙත් මන්ද කාස කරා දැන් පිස් තිස්ලක්ෂේකවත්. ඉස් ලක්ෂියයක් පමණ කල කිරි ලයින්න කියලා ඔය ඉති දැම් මට නම් පෙන්නුම් කරන්න නම ලක්ෂයක් පත් නැති තත්ත්වයට තමයි උකද මේ තීන්දු තීරණ ගැනීමේදී මේ සඳ සහයෝගි දක්වන විශේෂයෙන්ම මුදල් ඇැමතිතුමා ඒ වගේ මගම අතිතුමා ඒ වගේම මහා බැංකුවේ අධිපතිතුමා ඒත් සියලු දෙනා මේ සඳහා වගේ කියන්න දඕනේ කන්න බොන්න නැතුව මිනිස්සුන්ට තියෙන එකම විකල්පය දරුවන්ටත් ්‍රසටිකප්පෝලා ඒ මනුස්්‍යයොත් ්‍රරසබීල මෙැරෙන සංක්‍ය ඉදිරරියේදි වැඩුවේ. මේ තත්වයම් මෙහෙම ුණුත් තැත්තටම. හරි මට කියන්න නිකමට හරි ඔබට හිතෙනවද පේනතෙක් මානට බෙසිල් රාජපක්ෂය හැර මුදල් අමාත්‍ය දූරයට පේන කෙනෙක් ඉන්නවද. ඒ ඔබතුමිය මොරුණ කියන්නේ ද ඔබතුමිය දේශපාලනය ගැන දන්නෑ කියනවා. අයුනාට කියෙන මම සුපර්ණිකා ජනස්ථාන්පුරය පාලනය කර අපිට තියෙන දේශපාල දැනින්ීමම සමාරගට අයටනේ ඔන්නො වගේ කතා කියෙන දේශපාලි කන දන්න කියන. ඒ කියන්න මේ දැන් පවතින දේශපාලනය ගැන දේශපාලක්නයෝ ගැන උන්ගේ පෞද්්‍යලක ජීවිත ගැන. නමුම් ම දන්න ඇතවුණට මනසිම් අන්දක්කපු දේවල් තමයිකෝ ඇත්තට මගේ ඥානශක්තියට සහ විශ්වක්තියට පෙන දෙයක් තියෙනවා. ගොඩ දෙනෙකුට ඒක විහිළුවක්කේ මොකදේතුමා පක්ෂවත් නැති නිසා මේ රටේ මුදල් ඇමති සනතුර දරන්ද හොදම කොද්ගලය තමයි පිටපු අගමැති විපක්ෂනායක ල් විට්‍රුම් සිගිමමාර්යයිඒය කළේ අධනාට වැඩිය මේ අසරණ මනුෂ්‍ය වෙනුවෙන් මේ අපේ ජනතා වෙනුවෙන් මේ ලක්දරන ශ්‍රී නාමය වෙනුවෙන්. කට යුතු කාරණ කරන්න කොන් දක් තියෙනනම් කොන්ද පන ඇතු කටයුතු කාරණ කරන්න්න පුළුවනම් ඇතතටම එතුමා මම කීපුවාකාරලෙන යකෙක් කියල සුජාත පුද්‍රයෙක් කියලා මට පිළිවැල්ඩ පුළුවන්කම් තියනෙන රාජ පක්ෂවරුන්ට ඩොලල් පෝටි ගනම් වියදන් කරලත් කරගණ්ඩ බැරි සමර දේවල් එතුමා පුපියල් ලිස්සේ දුරකතනෑමතුමින් පිට රටවල් සමසා කච්ච කරලා රගැන තියෙනවත් කරගන්ඩ පුලුවන්කම් තියෙන කෙනෙ. ඇමති මඩුල් ලකින්නයි මඩුල්ලේ බහුතරයගේ කැමැත්ත පිණිස තමයි ඒ කටයුත්ත කාරණාව කෙරෙන්ඩ ඕනේ. එහෙමනැතුව රාජපක්ෂවරුන්ට ඕනේ විදිහත තීරණ ගණ්ඩ කියපු නිසා තමයි අද මේ වගේ තත්ත්වයක් පුදාාව. එකක් හොඳට මතක තියාගන්න දේශ පාලක්ඥෝ කියන්නේ දේශ ප්‍රේමියනවී. ඇත්තටම දේශ දේශපාලකයෙක් වුනත් දේශපාලකෙක්කාඩාවත් දේශ ප්‍රේමියෙක් වෙලන්නේ මේ ලක්දරණ. අයිවෝන්න සුභදවසක් ප්‍රාර්ථනකරන වරාාවණ ක්‍රේෂන් අප ාධරනීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂකවන් ෙතින්. මේ මනවිට අත් ලංකාවේ අත්ති දැවන්ත මාතෘකාවක් සම්බන්ධයෙන් බොහෝ කරුණකාරණාවන් ඉදිරි පත්වන කතා බහක් කෙරෙන. එක්කම ආන්දෝලෙන්ට දුළු උදුන් මාතෘකාවක් අපට මේ දැන් දැනගන්නට ලැබුණා අපගේ ගෝටාභය රාජපක්ෂ ජනනාධිපතිතුමා ශ්‍රී ලාංකයේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න තීරණය කරා කියලා. තමයි, සාමාජමාද යාලාවල තියන්නේෙ අපි දන්න ඇත්ත නැත්ත මොකක්දගේ ඇත්තනම ගින්නැද දුමක් නගන්නන්නේ නැ කියලා තියෙනවා. හරි මේ පිළිබඳව ජනාතිපතිතුමාගේ ඉල්ලාස්සවීම සහ ඉදිරි අනාගතයගෙන අදදවසිදි අපිතා කරනවා සුපුරුතු චරිතය ලංකාව විතර මේ මුළු ලෝකයටම හරයට මනාවකි කියන එක්කම චරිතය. කවද ගංගා සුද නිමේනිියෝ යිබෝන් ගංගමෑණය. ඒ බවන් සේලදනාට සුබදාවසක් වේවා කියලා පාර්ථනා කරනවා. මොකද පාට ලහි ලහි කඩි මුඩියේ මේ ගැන කතා කරන්න ඕන කර හිතුවේ ජනාපතුමා ඇත්තර මස්සන්න යනද. හ මේ අවස්ථාවේදී ඇත්තටම විරුද්ධවාදීන්ට ඔය වැනි දේවල් ප්‍රචාරය කිරීම තමයි තියෙන හොඳම ආයුදය මොකද මේ වෙලාවිදී ඉතින් බුද්ධිමත්ව හිතලා තීරණයක් ගන්නවා මිසල් ඉතිං විරුද්ධවාදීන්ට ඕන ආකාරයෙන් තීරෙන ගත්තත්. ලක්ෂයක් ජැනතාවගේ සිහින සියල්ලම බෝධ වෙනවා දැන් ඇත්තටම ගොඩක් අය හැටනම ලක්ෂය මංහිතන්න දැන් ලක්ෂය නමයක් වත්ත. බැනියෝ දැම්ම අමතක කරන්න එපා දෙදහස් විසි එකද දෙදහස් විසි එකේ කිව්වා හැටනම ලක්ෂයෙන් තිස් ලක්ෂයක් ඒදවසල මේ කලිකිරීමට පත්වලකිල මේ කිසිම ප්‍රශ්නයන් නති කාලේ ැන් ක්ෂ නමයක් වන්න දේ පැත්ත. ඕ එත්තටම මං ඒ කාලෙත් කිව්ව තමයි ඒ කියන්නේ රජයේ අරගන වැඩිකාලයක් ගේන අවුරුද්දක් වගේ කාල සීමාවක දෙත් ම ප්‍රකාශ කරා දැන් තිස්ලලක්ෂයකවත් තිස්ලක්ෂයක් පමණ කලකිරි ලඉන්නා කියලා ඔ ඉති දැම් මට නම් පෙන්නුම් කරන්න නම ලක්ෂයක් වත් නැති තත්ත්වයට තමයි ඒත් හරම්ම ජනතාවට මේ රජේ පිරිහිඩා තියෙනවා. එපාවෙලා තියෙනවා. ඇත්තටම මට එන දුරකතනෑමතුන් ගොඩක් එෙනවා මොකදමං ගොඩක් දුගේ මගේ අයට උදවපකාර කර නිසා. ඒ පවුල්ලලට කන්න නෑ කාක කියන්නේ ඒ කෑවමෑනි අපි වඩි කෑල්ලක් සහ පාම් පෙත්්තක්කවයි තරම් කන්නනය කො හල්නෑ පරිප්පුනය කිරිපිටිනෑ ගෑස් නෑහැ. ලාම්පුතෙල්න පාරක්වත් පත්තු කර ගණ්ඩ විදික් නෑ කියලා වගේ ඉතාමත්ම අසීරු තත්්‍රයට ජනතාව පත්වෙලා ඉන්න මේ අවස්ථාවේද මංහිතන්නේ ලක්ෂ නමේකවත් ප්‍රසාදයක් ඇති වෙලා කිතියෙනවා කියලා ම කාල සීමාවිදි ඉති ඒ වගේ ම මුලින් කියපු කරුණුකාරණ ආකාරයෙන් සිද්ධ වෙනවා විශශේෂයෙන් මේකට කියන්ද ඕන විශේෂ කරුණක් කියනවා ඇත්තටම මේ පිළිබඳව මේ ප්‍රශ්නට ජනාධි පතිතුමාට විතරක් ඇඟිල්ලදික් කරලා වැඩක් නෑ. මොකද මේ තයන්දු තීරණ ගැනීමේදී මේ සඳ සහයෝගි දක්වන විශේෂයෙන්ම මුදල් ඇමතිතුමා ඒ වගේ මගම අතිතුමා ඒ වගේම මහබැංකුවේ අධි පතිතුමා. ඒත් සියලු දෙනා මේ සඳහ වග කියන් ඩෝනේ ඒ වගේම ගොඩක්ම රුපියල ඒ පාකරලා අරිින්ඩෝනය අවස්ථාවේදී. අතාරින් දෝනය අවස්ථාවේදී අල්ලගත්තා වුවමනාම අවස්ථාවේදී ඒ බලාගොරොත්තු නැති ආකාරයෙන් ඉහළ ගිය. ඉති ඒහල ෑමත් එක්ක බඩුමිද ඉහල යනකනවත්තගන්ඩ බැහැ දැන් ඉතාමත්ම අසීරු තත්ත්වයට ලැජ්ජාවකටාවන් මානයකට පත්වෙලා තියෙන මේ රට ඒ තරන් අර ගෙනාපු ගෑස් නැවපිටින් වරයි. නතර කරලා තිය මුොකද ගණ්ඩ මුදල් නැත්තුව. එදේ ඇත්තටම ගොඩක්ම අවමානයකට ලක් පෙමින් පවතින මේ කාලයේදී මට විශේෂයෙන් මතක් වෙනවා සිරිමා උබන්්ඩාරණයක මැත්තිනිය. එතුම එදා ගෙනාපු යෝජනාවල් අනුව කටයුතු කරානං අපි අද මෙහිම කාටවත් දතනය වන්ඩ කිසි රටකට අතපාන්න වෙන්නේ. මෑනිවදැන් ඔ කියන්න හදන්නේ එදා පෝලිම සාධාරණයි. අද පෝලිම අසාධාරණය කියලද. නැත්තං එදා පෝලිම අසාධාරණය අද පොලිම සාධරණය කිය. පෝලිම් එදා පෝලිම ඉතාමත් සාධාරණයි මොකද එතුමිය මේ ලංකාවී දේවල් නිෂ්පාදනය කරන අපිට රටෙන් ගෙන්නීම වලක් වල මේ රටේම නිෂ්පාදනය කරන්ඩ තමයි බලාපොරොත් වන. එදා පාම් පෝලිම ගැන කතාාවුණ ආල් පෝලිම ගැන කතාාවා රෙදිකැඇල්ල ගැන කතාවුණා මොකදේ දේශී නිෂ්පාදනම රටේ නිෂ්පාදනය කරන හද අපිට අපේම දේවල් පිටවල් අරරිට පිටවල්ල යවන්ට පුළුව. කමතිබ්බ එදා අපේ මිනිස්සුන්ට බඩ ඒකන්නේ බඩට තමයි මොල් තැනදුන්නේ බඩගින්නට අද කොහොමද වෙලා තියෙන්නේ අද එදා ඒ තීරණය අනුව කටයුතු කරනං අපිට අආදමී දුක්මිදිින්ඩ වෙන්න පො ඇත්තට මේ එදා ඇතුමියගේ තීරණානුව කටයුතු ගාරනා කරානං මේ පෝලින් ව විදේශ රටවල් වල තමයි ගහෙන්නේෙ මකොද මේ ලංකාවටෙන්න්න මේ අපේ රටේයි වහල් සේවටේ රටවල්ඔලට අරින්ඩ වෙන්න ඇහෙම වුණනානම්. ඉතින් දැම් වෙච්චදේ වෙලා ඉවරයි දැම් මේ වීලාතියන වියසනේ මේ රට ගොඩ ගැනීම තමයි අප එක්ක මාරමුණ එක නිසා සියලුම පක්ෂ මේ අවස්ථාවදි සහයෝගේ දක්වන්න ඕනේ ලංකාව මේ අසරන මිනිස් වෙනුවෙන් මේ බඩගින්න මැරෙන සංකයා ඉදිරියේදී වැඩිවෙයි සියදිවි යානිකර ගනී බඩගින්නේ. ඒ කියන්නේ කන්න බොන්න නැතුව මිනිස්සුන්ට තියෙන එක විකල්පය දරුවටත්්‍රසටිකප්පෝලා ඒ මනුස්්‍ය යොත්වසබීල මැරෙන සංක්‍යයා ඉදිරයේදි වැඩිවයි. මේ තත්වේ මෙහම උුත් ඇැත්තටම. ඔවස න තාම පැදිව ංග සුදර්ශන මැනයන්විසින් ප්‍රශරනවා මේ රටේ. ඩොලර් එක මහිිතන මේ මේ කරුණුකාාන්න දශාල නොු කිවවා නේද විල් කිව්වා ගම්ම පිල මහත්වල දෙපල කිවවා. ඩොලර් එක අතාරන්න ඕන කාලේ අල්ලගත්තා අල්ලගන්න ඕන කාලේ අතඇරිය කියලා. හරි දැන් ඔය ගංගමැනිියෝ නොකයා කියන්නේ මේ මුදල් පරිහරණය මුදල් කළම කරන්නේේ රටේ හරි සිද් වුණනි ැකිෙද ඕ මං හිතන්නේ මං කලින් වැඩිසටනිදේගැන ප්‍රකාශ කලා එක තමයි මේ මොහොතෙත් මට කියන්න පුළුවන් අ ඇනඒ කතාවද කියන්නේ. ගොඩත් දුරට අවක්ෂ තැනට ඒ කියන්නේ අවක්ෂ තනදුරට අවක්ෂාය පත්කර ගත්තේ ෑ කියන එක තමයි මං කියන්නේ. හරි මට කියන්න නිකමට හරි ඔබට හිතනවද පේනතෙක් මානට බෙසිල් රාජ පක්ෂ හැර මුදල් අමාත්‍ය දූරයට පේන කෙනෙක් ඉන්නවද. ඕ ඇත්තටම මගේ ඥානශක්දියට සහ විශ්වක්තියට පෙනෙන දෙයක් තියෙනවා. එත ගොඩ දෙනෙකුට ඒක විහිළුවක්වෙයි මොකද එතුමා පක්ෂවත්න ඇති නිසා මේ රටේ මුදල් ඇමති තනතුර දරන්න හොඳම පුද්ගලයා තමයි හිටපු අගමැති විපක්ෂනායක රනිල් විකරම් සිංහ මහත්තය අගමඇති වෙලා හිටියා විපක්ෂනායක වෙලා හිටියා ඇත්තටම එතුමාට ඒ කියන්නේ රාජ පක්ෂවරුන්ට, ො කෝටි ගනම් වියදන් කරලත් කරගණ්ඩ බැරි සමහර දේවල් එතුමා රුපියල් ලස්සේ දුරකතනෑමතුමින් පිට රටවල් සමසාකච්ච කරලා කරගන තියනවා කරගඩ පුලුවන්කම තියෙන කෙනෙ. රාජ පක්ෂවරුන් අසාගනැතිය මහත්ත මහත්මීන් ඉතිං ඇත්තටම දැ ඔබතුමිය මාර කතාවක්න කියන්න දැන් ඩොලර් මිලියන ගනන්වත් ඒේදන් කරල කර ැරිදිව රුපියල් විසකෝල්ල එක දුර කත නැතුර ප තර කරන්න පුල. ඇත්තටම ඒ මට දකින දෙයක් විශ්යේ සමඟ සහ සම්බන්ධ වනාා මන් දකින දේවල්න ඒකැන්නේ මම සැමපුද්ගලයක් ගැනම අධියනෙ කරන කෙනෙක්. ඉත ඒක නිසා මන් දැකපු දෙ නිසා තමයි හෙම කිව්වේ. ඒ දැන්කර්ඩ බෑලනේ ඒතුමා ව ආණ්ු පක්ෂයට අන්න්නෙ ැයින ද ආ්ඩු පක්ෂයට ගියා හෝ නොගයා මේ අවස්ථාව ද යම් විකල්පයක්ත්තිය නම් අපිට කරන්න හැකියාව තියෙනනම් හෙමයි නමුත් ජනතාව නගෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් කලාවට ජනාධීපතිතුමාට බයිනවට වඩා. මෙතන බනින්නේ මුදල් නැමතිට බැසිල් රාජ පක්ෂට ඇයි ඔහු ඉන්න ඇයි මේ මත විමල් වීරවංශ උදයගම්මම් පිල මේ හැ මහත්තුර දෙන්න ඇතුළු. පිටින් ආපපු පක්ෂ ටික, සධානගතවෙච්ච පක්ෂ ටික බනින්නේ ජනාධපතිට බනින්නේ අපි දැකලනෑ අහන්නෙම දකින්නම. බෙසිල් රාජපක්ෂට පලන්නේ. ඌ ඇත්තටම මම අපි මන් දේශපාලනී ගැන දන්න. ත ඒ අය ගැන කිසිම දෙයක් දන්නෑ නමුත් හොඳින් දන්නේ දැම් මටමින් මනසින් පෙනේක මන ඔබතුමිය බොරුණ කියන්නේෙ ද ඔබතුමිය දේශපාලනය ගැන දන්න කියනවා අය වුනාට කියෙන මම සුපර්ණිකා ජනස්ථාපුරේ පාලනය කරා. අපිට තියෙන දේශාල දැනීම සමාරලට මේ අයටනය ඔන්නව වගේ කතා කියෙන දේශපාලි කන දන්න ගැ ඒ කියන්න මේ මේ දැන් පවතින දේශපාලනය ගැන දේශපාලක්ඥෝ ගැන ඔඋන්ගේ පෞද්ජලික ජීවිත ගැන නමුම්මන් දන්න ඇත වුණනාට මනසිම්මන් දක්තිපු දේවල් තමයිදා විමල් වීරවංස ගැන පැවසේ පක්ෂයට දරදිය ඇඳපු කෙනෙක් පක්ෂයෙන් එවෙන් වෙලා යනවාට පස්සේ ලොකු බලසක්තියක් ගොඩ නගා ගන්නවා අඊට පස්සේදී රජය මේ ආකාරයෙන් අසීරුතත්වයට පත්වෙනවා කියලා ඉති ඒ වගේ ජනාධිපතිතුමාට ඇගිල්ල දික්කරන්න බැරිතත්ත්වයක් එකතුමාලටත් තියෙනවාමකද එතුමා ගනිපු තීන්දු තීරණ අනුව කටයුතු කානා කරන්න නොදෙන වෙන බල වේගයන් තියෙනවා. ඒ නිසා තමයි විමල් වීරවන්සඕ. ම පින මහත්ම ඒ ආකාරයෙන් තියෙන්නේෙ ඇත්ත ඇති ඇටෙන් දකින නිසා. ඉතින් ම මේ පිටයිඳ ගැන මම දකින්නේ ඇතුමහළ ඇතුනේ දම්ම දකින නිසා තමයි ඒකම තිකව ඒතීරණ ප්‍රකාශ කරන්න. හරි ගියවැර සටහනෙන් ගංගා සුදර්ශන මැණ කිව්වා මේ තනතුරු ඉවත්කිරම් හෝ ඇතුරුට ගැනීම් තුල මේ වෙලාවේ වතුරට වැඩිය ලේ ගනකමයි කියලා. ඕක ඉස්සරට එහ පැත් ැහැරෙන් බැයි. එයා පැත් ැරුණුත්ක්ොමද අන්න ඉතාමත්ම හොඳ තීරණයක් තමයි මේ අවස්ථාවේ ඒ ලේගනත්වයට ලේයට ලේ අදිනවට වැදිය මේ අසරණ මනශෂය වෙනුවෙන් මේ අපේ ජනතා වෙනුවෙන් මේ ලක්දරන ශ්‍රී නාමය වෙනුවෙන් කටයුතු කාරණ කරඩ කොන්දක් තියෙනවන කොන්ද පන ඇතුව කටයුතු කාරණනා කරන්න පුළුවනං ඇත්තට මෙතුමා මම කීපු ආකාරන අයකෙක් කියල සුජාත පුද්‍රයෙක් කියලා මට පිළිගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ වෙලාවේ අපි අසරණ වෙලා ඉන්නේ අපිට ඩොලර් නැහැ නමුත් බෙසිල් රජක්ෂ මහත්තවයක් ොහොම ඉදියාවට ගිහිල්ලා. ගන්නවා ඩොර් බිලියන බිලියන එකයි දශම පහකගේ ක්‍රීට්කාඩ් එකක් බඩුටික ගන්න තෙල් ටික ගන්න මොනොහරි කරන්න මෑණනිනේ මනුස්ේ හැමතැනම යනවා රට රටල්වෙල ගිල්ල මොහරි කරන්න හදනවනඉතින්. ඉතින් උද ඔබතුමිය කියන්නේ. මුදල් අමාත්‍ය වෙෙසිර රාජපක්ෂයේ තනතුරට දාපු එක වැරදී කියරද. ඌ ඇත්තටම එහෙම තීරණයක් ගන්නකොට ඇමති මඩුල් ලක්කින්නයි මඩුල්ලේ බහුතරයගේ කැමැත්ත පිණිස තමයි ඒ කටයුත්ත කාරණාව කෙරෙන්ඩ ඕනේ. එහෙම නැතුව රාජපක්ෂවරුන්ට ඕන විදිහත තීරණ ග්ඩ කියපු නිසා තමයි. අද මේ වගේ තත්ත්වයක් උදාවන්නේ. දැන් මම නැවත අහානවා ඔබෙන්. ඔබය රාජපක්ෂවරුන්ට ඇනුම් පද කියනවද. බනිනවද එහෙමැත්තං සත්‍යය වටහා දෙන්න උත්සා කරනවාද. ඕමං ඇනුම් පැද කියන්නව බනින්නවත් නැ සියනුව දෙනාට. මංමි සත්්‍යතිය මයි ප්‍රකාශ කරන්නේ වගේම ම හිතාමන්ම කඩගාට වෙනවා මේ වගේ තත්්‍රයන් තියෙන සමයේදී තවතවන් මැතිවරණිල්ලලා කෑගසමින් උදගෝසනය කරමින් කටයුතු කාරණ කරණය කන විවිපක්ෂයටත් තියෙන්නේ යුතුකමක් වසයෙන්. ඒ සියලු පක්ෂය එකත ියෝන්ගෙ යනෙ යෝජනවල් තියෙනවනං ඒව ඉදිරිපයි කල සියලු දෙනාම. සහයෝගෙන් කටයුතු කරන්නඩ ඕන අවස්ථාවක් මේ අසරන. අපි වෙනුවෙන් ඒන්නේ දැන් සියලු දෙනා මසරණ වඩා ඉන්න මේ ලංකාව. එති ඒ සියලු දෙනා වෙනුවෙන් ගත යුතු ීරණයක් තමයි සියලුම පක්ෂයකතු වෙලා. කට තු රණා කරමින් සුදුස්සාට සුදුසු තැන දීලා කට යුතු කාරණ කරන එක තමයි. හොඳ කියනක් මට බය නැතු කියන්න පුළුවන්. ඔහු දැන් ඉතාමත් පැහැදිරිව ගංගා සුදර්ශනයේ මෑැණියන් විසින් මේ රජ්‍ය උප දෙෙස් ලබා දෙනවා ඉතින්න්නේ එතුම කියන එතුමිගේ ලේ රත්වෙනවා රාජ්‍ය පාලනය සිදුකරලා තියෙනවා ඒ නිසා මෙත් දරාගන්න බෑයි කියලා මිතනෙක් කිස්සිදු එක්ම. මේ වගේ සමාජ සේවාවන් කරන පිරිස මේ විදිර කතාා කරන ඔවුන් බයි ඔවන්ගේ තැන නඇතිවේයි දේවල් හම වේ කියර. නමුත් ේතු තාමත් පැහැදිව තමන්ගේ පරිත්‍යයාගේ ශීත්තයෙන් කතා කරන්න රටජාතියනෙ. හැබැයි අපි නමුදර කරන්න බ ගංගමෑනෝ ඉතාමත් පැහැදිරව කිව්වා දෙදදාස් විසි දෙක කියන්නේ මාර තීරණාත්මක වසරක් අපේ රටට ඩොලර් ගලාගෙනන්න හොඳම වසරක් වෙන්නත් පුළුවන් ඉස්සරහට තියන තත්තේ ටච තත්තය ගොඩෙන්න්න පුළුවන්ගල. නමු දැම් යි ගන කරන්නේ. ඇත්තට මං ප්‍රියාත්මක කරන්ධි කියලා යෝජනා කීපයක්. මේ නාඩිකාව මගින්ම ඉදිරිපත් කරා විශේෂෙන්ම සූරිය බලසක්තිය සහ බෙහෙත් නිශ්වාදනය මේ ලක්දරණම සිදු කරන්නට කියලා. එකන්නේ අද බෙහෙත්වත් නෑ මනුස්්‍යවන්ට බොන්නමට කතා කර කර බොහොම ආය කියනවා අනිවැනිය සල්ලදුන්නට වැඩක්නයේ එක ැනෙමං කීපදෙකුටම අවුසඳගෙන ලබා ගැනීම පිනිස මාසිකව ගබිහිම් සිදුකරවා. කිසිම බෙහෙතක් ගන්නෑ අපට ප්‍රෂර එකට නෑ. බෙහෙත් බොන්න අපේ පපු අමාරුවට බෙහෙත් බොන්ඩ නෑ බෙහෙත් ගණන්ඩන ඒ වගේ කියන දුක්කැනවිනි අනන්තයි අප ප්‍රමාණයි. ඉතින් මේ රටේම ඒ බෙහෙත් නි් ෞක්ෂද නිශ්පාදනය කර ගණ්ඩ පුලුවන් කාතියන සූරිය බලසක්තිය ඒ වගේ දේවල් වලින් ඉති මේ හටේම කාබණක පුහෝර ඒත් සියලු දේකරගෙන කටයුතු කානාක් කරගත්තො ඇත්තටම මේ ඩොල වලින් මේ රට ඉස මාඩු පාඩුවක් නැතුව ඉදිරි කායේදී ගොඩු නගාගණ්ඩ පුලුවන් කම තියෙනවාද ඇනුත් ප්‍රමාධනය දැම්මේ විශාල නයක් හෝ අරගන මේ සූරිය බල සක්තියන් අවෂධ නිශ්පාදනයන් සඳහා මේ මුදල් යොදවගණ්ඩ පුළුවන් කම තියෙනවා නම්. ඒවලඉමා පිට විශාල නාභ ප්‍රෝජන අරගනයේ අයතුරුස් බේර ගණ්ඩ පුළුවන්කම තියන බව මට පෙන්නුම් කරනවායි නිසා තමයි මං එයාකාරයේ ප්‍රකාශයක් කළේ. ඕ දඟමෑනිු ගන්නේ විශාල නැක්හරි මේ වෙෙලාවේදී ගන්න ඩොලර් ගානක්හරි අරගෙන මේ ව්‍යාපෘති ගා ක්‍රියාත්ම කරන ඇතරමනේ ප්‍රශ්න වෙලා තියෙෙනෙ මහිතන්නේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට ඩොලර් නැතිකම රටේ. රබොතුම කියන්න අයක් කරේර මේේදය කරන්න කිය ඕ නයයක්හර අය ගත්තට පස්සේ නයවලින් කොමිස් බෙදාගන්න එකනෙමේ හරි ඒ අයනුත් මේ මනස්සයෝ කරන්න මොකද ඒ ඇත්තටම මේ පාලකව කරේමකද නයක් ගත්තත් ඒේ නයත් නයවලනුත් තමන්ට ලාබ ප්‍රෝජනගන්නක තමයි කල්ලා තියෙන්නේ එහි වනැතුව මේ සඳහා විය පැහැදන් කල්ලා ඒ රටේ ආර්ථිකය නගාගණ්ඩ මේති බෙන්න්නාව සම්පත්වලින් හ ප්‍රෝජන ගන්න කියන එක තමයි මට කියන්න පුලුවන් කමසා මං කියන්නේ. එකක් හොඳට මතක තියාගන්න දේශපාලක්නියෝ කියන්නේ දේශ ප්‍රේමියෝනෙවී. ඇත්තටම ද දේශපාලකයෙක් වනත් දේශපාලකයෙක් කවදාවක් දේස ප්‍රේමියයෙක් වෙලා නෑ මේ ලක් දෙරණ. එහෙම කියන්න බැහැ. අපේ දේශපාලක්ඥං දේශප ප්‍රේමෙන් යතුව වැඩ කරන්නේ නැද්ද එහම කොහොමද කියන්නේ ඔබතුමි අනිවාරම දේශ ධාදරයක් තියෙන නිසාන්න මෙද මේ දේශපාලනය කරන්නේ ඒ තමන්ගේ හඳවතට ඒඟව ඒකට උත්තරයක් දෙෙන්ඩ පුළුවන්න්නන් අන්න තමයි දේශ ප්‍රේමිය කියන එක මට කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම කියන්න පුළුවන් අයෝ දෙශය විෂිපහය අත්තර ඉන්නවද කියන එක මට සක සහිතයි. ඔ වෙසනම් අද දවසේදී අපි මේ කතාබහ කරන්නට බලාපොරොත් වුණේ සැබැවින්ම ජනාධිපතිතුමාගේ නික්ම යෑම ගැන මේක බෙයිද නැද්ද කින්ද මන්ද කියල ම නැවතත් අහනවා. ජනාධපතිට ඒ සිදුවිල්ල කර ඇවිලත් දන්න ඇතියෙන්නේ. ඒ තියෙන පීදනේ මස ඉතියම් බෙලාවට නිකංහරි කියවෙන ඇතිම මේ දමනගහල යනවා කියලා හෙම නම් වෙන එකක් නෑ කියන එක? ඒ ගයුත්තේ බුදු මියගේ නාවගේයටත් ඒ ප්‍ර්යක් වෙනවනේද. නෑ මගේ යනාවකට කිසි ප්‍රශ්නයක් වෙන්න මම කිව එතුමා ඉදිරිපත්තුනුත් නැවතත් එතුමා ජනාධපති වෙන බව සහ එතුමාට යම් ප්‍රශ්න මැත්ත ඉවත් වනොත් කරන්නඩ දෙයන්නේ කියන එක මං ඒ කියපු වනාවක වෙනස් කරගන්නේ හොහදට මතක ඇති නැවතත් බලන්න. එසේ ම අදවසේදී ංගා සුදර්ශනී මැනියන් සමගින් අපි කතාබා කරේ රටේ ජනාධෙහි පතිතුමාගේ ජනාධීපති පුටුවේ කකුල් ගලවයිද, කුෂන් එක ගලවයිද නැත්තං ඔන්න පුටුව තියාගැන මමයයි කියලා ගයයිද කියලා. එසේනම් මේවාගේම ඉතාමත් සංවාදශීලි තාමත්ම ඔබට අර්ථවත් මාතෘකාවත් නෙක්ක අපි නැවත් ුණ ගහම වැඩසරණ අවසන් කරන්නට. අපි ගගමෑනියන්ට බාරදිනවා. උත් සනුදිනාට තෙරුවන් සන්නයි සුබදවසත්ව.